देशक्ख्खयो निभ्भानं देशक्ख्खयो निभ्भानं मोहक्खयो සරණයි අද වෙසක් පුන් පොහොය දවස ලෝකවාසි සියලුම බෞද්ධයන්ට අත්ති විශේෂ වැදගත් වැදකමක් ඇති පොහොය දවසක් පින් දවසක්. මේ උතුම් දවස අපි ගත කරන්න ඕන අද වගේ දවසකේ උත්තරේතර සම්මා සම්බුද්ධත්වය උරුම කරගත්ත එවතුම් වූ තත්ත්වයට පත් වූ අපගේ අමාමෑණී ලොවතුරු ශාන්තිනායක සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ අග්‍රනාමමයට ගෞරවයක් ඇතිවෙන විදිහට. ඒක තමයි උන්වහන්සට කරන්න පුලන් ලුක්වූම පූජාව. අද නොේ කාමිස පූජාවන් කරනවා පින්ංවත් පිරිස් වෙසක් කෝඩු වෙසක් න්තෑරුම් තව නොයෙකුත් දේවල් තෝරන් න් දෙ මේ කාලනං මේ දවස්වලනං මේ රටේ පවතින තත්ත්වයත්ය එක්ක මදක් මේ සංස්කෘතිය වෙනසක් දකින්න පුළුවන් හැබැ හෙමුණත් බොහෝ දෙනා තමන්ට පුළ පුළුවන් හැටියට ඒ වෙසක් සැරසිලි සිද්ධ කරනවා එ පූජා සිද්ධ කරනවා දෙ අපි කුඩා දරුවන්ටත් කියල දෙනවා වෙසක් මංගල්ලය උදිෙසා වෙසක්කූඩු හදන්ඩ වෙසක් තොරන් ඉදි කරන්න තව නොයකුත් දේවල් කරන්න එඒයටත් අපි කියල දෙනවාඒ වෙසක් මංගල්ලය උතිසා සැරැසිලි සිද්ධ කරන්න අපි කියල දෙනු එච්චර අපි කියලතින් ගොඩක් වෙලාවට එනිසා ලොකූනත් පුළුවන්ගනි වෙසක් කූඩුවක්හරදාගණ්ඩ විතරයි අන්තමට ෞද්ධෙ ැටියට එචරය කන්න ල ලොකුම දේ සමහාරයට අවුරුද්දක් ඇනකම් බලගින් නො එකත් කරන්න. එදකොට වෙසක් වූඩුවක් හදලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජාවක් පයත්තුව කියල සතුට වෙනවා. එක නරකයි කියලා කියනව නෙවෙයි. එක හොඳයි. එක ආම්මිස පූජාවක් හැබයි බුදුවරු ලෝකෙ සතුටු වෙන්නේ. උන්වහන්සේලාගේ සතුට පවතින්නේ. අපි මේ කරන ආමිස ආමිස මේ පූජා තුළ නිවෙේ උන්වහන්සේලාගේ සතුට පවතින්නේ උන්වහන්සේලා පෙන්නවාද අසිරිමතු ශ්‍ර සද්ධර්මය අනුකූලෝ මිනිසු කටයුතු කරනවා දැක් කටයුතු කි තු කටයුතු කිරීම දැකීම තුළ. ඒ නිසා ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කිරීම හැර අන්කිසි ක්‍රමයකටඋන්වහන්සේට පූජාපවත්තන්ඩ කවුරුන් හෝ හිතනවානම්. එක නරකනැහැ කියලයි. එක නරක නැහැ කියලා කියනව නෙවෙයි. එක හැබැයි නියම ක්‍රමේ නෙවෙයි කියලයි කියන්නටෝ. නියම්සා අන අම් දෙකක්තියෙන්. ැ අපිට සම්මා සම්බුදුපියාණන් වහන්සේට රජුවම ගෞරවය පලකල් හැකි ක්‍රම අත්තියන. සවක්්‍ර උන්හන්සේට ගෞරුව පලක හැක ක්‍රම ඇත්තියෙන්. දැන් ඔබෙන් ඇහුව ඔබ මේ ක්‍රම දෙකින් ෝකද අනුගමනය කරන්න කැමති. රජුව උන්හන්සේට පූජා පැවැත්වීමේ ක්‍රමේදී ලැබෙන ආනිශංසා අතිමා උදාවන සැපේ පරම්ම සැපත. වක්්‍රව උන්හන්සේට උද පූජා පැවැත්වීම තුළ ලැබෙන සැපය සීමිතයි එය හුදෙක් සුගති සැපය පමණයි. එහනම් මේ ක්‍රම දෙකෙන් කොයි ක්‍රමය දොබ තෝරගන්න ඉගැනි සම්මා සම්බුදුරපාණන් වහන්සේට රිජුව පුද පූජා පැවැත්වීමද ඔබ බලාපපුරොත්තුවන ක්‍රමය එහෙම පුද පූජා පවත්තලා සදාා සදාාතනික පරම සැපය උදාකර ගැනීමද ක්‍රමය එහෙවන් නැත්තං වක්්‍රව පුද පූජ පවත් තාවකාලික සුගගති සැපය උදාකර ගැනීමද අරමුණ. අරමුණ ඔෝබේ ඇතේ අබේ ප්‍රාය ඔබ සතුයි තීරණයක් ඔබ සතුයි. බුදුරජාණන් වහන්සේ කළේ මාර්ගය පෙන්වාදීම පමණයි ඒ මාර්ගය ගමන් කිරීම අප සතුකාරයක්. ඥානවන්තියූ තම තමන්ගේ නැන පමණින් ඒ මාර්ගය තෝරගන්නවා සාමාන්‍ය ඥානයක් තියෙන මනුසයා අර සුගති මාර්ගය තෝරගන්න. ඊට වඩා විශේෂ ඥානයක් තියෙන උතු බුද්ධිම්පාන්න මනුෂ්‍යෝ අර ලෝකෝත්ත්‍ර මාර්ගය තෝරගන්න එකවේ සම්මා සම්බුදුපියාණන් වහන්සේට රේජුව පුුද පූජා පැවැත්වීම තමයි ලෝකෝත්තර මාර්ගයේ සම්මා සම්බුදුපාණන් වහන්සේට වක්්‍රව පුද පූජා පැවැත්වීම තමයි ලෞහික මාර්ගයේ ලෞහිෙක මාර්ගගේ තෝරගන්න ඥානින් හීන පුද්ගලයා ඥානෙන් වැඩුණු බුද්ධශ්‍රාවකය ත ඥානයෙන් වැඩනු මනුෂ්‍ය. එය බුද්ධශ්‍රාවකය බවට පරිවර්තනය වෙනවා විශේෂ ඥානයක් ඇති මනුස්්‍යයන්ට සාමාන්‍ය දේවල් හරියන්නේ. එ අයට හරිියන එකම දේ සම්මා සම්බුදුපාණන් වහසගේ ධම විතර. මේ ලෝකෙ විශේෂ ඥාන තියෙන බපුද්ගලයෝ පහළ වෙනවා. ඒයි විශේෂයෙන් බහුලකොටම පවතින ජීවත්තන රට තමයි ධර්මත්දීපය කියලා අතීතය හඳුන්නපු වර්තමානයේ ලංකත් වීපේ කියන හනුමා ගිනි තිබ්බ රට. රටම ගෙනනි අරගෙන තියෙන්නේ. ඒ රටේ තමයි වැඩිම ඥානවන්තිය පහලවෙන්නේ. ඥානයේ වැරදි අතට ක්‍රියාත්මක වඋුණහම විනාසයක්ත් තමයි එතුන දකින්න ලැබෙන්. හැබැයි ඥානයම නිවැර්දි අතට යොමු කොත් එදාට සැනසීමක් ශාන්තියක් හැමෝටම. ඒනම් අන්නේ විශේස ඥාන, තිව පදන නුසයන්ට තරයි මේ ලෝකෝත්තර මාර්ගය ගෝචර වෙන්නේ. අනිතයට ගෝචරවෙෙන්න්නේ. එහනන් ඒ විශේෂ ඥානඇති මනස්සයෝ බහුල වසින්ෙන් ඉපදිච්ච මේ උතුම් රටේ ඔබ පුදුම සහගගතු උපතක් ලබා තිබෙනවා. මේ දීර්ගතර සංසාරි රැස්කරගත් තනන්තප්‍රමාණ පුුණ්්‍යස්කන්ධයක බෙලින්. මේ අවස්ථාව මනුස්ෂේට් උදාවෙනව තවා හතන්වත් බැරි අවස්ථාවක් ඒ තරම පරම දුල්ලවස්ාව ක ඩදාාවවෙලාතී. ැඟගේ අවස්ථාවෙන් උපරම් පලප්‍රෝජන අරගෙන සම්මා සම්බුධපාණන් වහන්සේට පළ කළ හැකි අග්‍රම පූජාව පල කරන්නට ඕන් ඉහළම පූජෝ පහර පවත්වන්න ඕන ඒ තමයි උන්වහන්සේ අනන්තපරිමාන කැපකිරීමක් අප්‍ර තිහත පරිත්‍යාගයක් අප්‍ර තිහත දෛරයක් ඇතිව ඒ උදාකරගත් අසිරිමත් වූ සම්මා සම්බුද්ධත්තයෙන් ඒ උතුම් වූ සබුද්ධ ඥානින් මහා සම්බුද්ධ ප්‍රඥාවන් දේශනා කොට වදාල ධර්මය අනුගමනී කිරීම. අද වගේ වෙසක් පුන් පොහොේ දවසක අප අධිෂ්ඨාන කරගඩඕන අන්නේ කර්ත විය උදිසායි. එ නිසා අර බොරුවට සරුව පිත්තල සැරසිලි වඩට විතරක් සීමාවච්ච වෙසක් සැරසිල්ලකට සීමවෙච්ච වෙසක් මංගල්ලයක් සමරන් නැත්තුුව පත්්‍ය වසයෙන් මේ අමා ධර්මය පිහිටාගෙන මනසත් සංවර කරගෙන වචනයා සංවර කරගෙන කයත් සංවර කරගෙන ඒ අසරිමත් වූ නාමයට පල කරන්න ඔබේ පූජාව. එයි ඉහළම් පූජාව. අද දවසේදී මේ උතුම් ආරාම භූමියයේදී මේ උතුම් ූශුද්ධ නගරය අනුරාධපුර පජ පූජාභූමිය තුළ පිහිටිමේ විහාරස්ථාන මේ අද සීල සමාධානයට සහ සම්බන්ධ වෙලා ඉන්න පිින්වත් පිරිස වගේම මේ තාක්ෂණික මාධ්‍යඔස්සේ විද අටවල විධ නගරවල ඉඳගෙනන මෙධර්ම දේශනාවට කන්දයන අපේ සියලු පින්වතුන්. අප්‍රමාණ පින් ඇත්තු.